පල්ලෙකැලේ ක්‍රීඩාංගණය, දමුල්ල ක්‍රීඩාංගණය, කෙත්තාරාම ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණය එකට ඇනුම් කළා තිබෙනවා ගරු කථානායකතුමනි 6:30 LED screens තුනක් ටෙන්ඩර් එක ඕපන් කළා තිබෙන්නේ 2023 ජූලි මාසේ 14 වෙනිදා 13 වෙනිදාමයි අවල තියෙනවා සල්ලි වලින් කොටසක් ඩොලර් 29000 ප්‍රී බිඩ්ස් වලට සහභාගී වෙලා තිබෙනවා මිලියන් ලාෆ් එන්ටර්ටේන්මන්ට් ඉමේජින් එන්ටර්ටේන්මන්ට් ඇටම් ටෙක්නොලොජිස් ජෝන් කීල්ස් ඔටෝමේෂන් හැබැයි ටෙන්ඩර් එකට බිඩ් කරලා තියෙන්නේ ආයතන දෙකයි ඒ මිලියන් ලාෆ් එන්ටර්ටේන්මන්ට් ඉමේජින් එන්ටර්ටේන් දැන් මිලියන් ලාෆ් එන්ටර්ටේන්මන්ට් එකේ ඔෆර් එක 360 මිලියන් මිලියන 360ක් ඉමේජින් එන්ටර්ටේන්මන්ට් එක මිලියන 25ක් අඩුවෙන් මිලියන 335කට තමයි බිඩ් කරලා තිබෙන්නේ ඉමේජින් එන්ටර්ටේන්මන්ට් එකේ ඒ ඩොකියුමන්ට්ස් වල අත්සන් ගණනාවකින් එක අත්සනක් නැtei කියලා මේ ටෙන්ඩර් එක අවෝඩ් කරලා තියෙනවා මිලියන් ලාෆ් එන්ටර්ටේන්මන්ට් ආයතනයට මේ මොහොතේ රේගුවේ නිලධාරීන් රේට් කරනවා ක්‍රීඩාංගන තුනේ හදපු LED screens ඔක්කොටම අය කරලා තියෙන්නේ 165යි බදු ඩොලර් 29000 කේන්ද්‍ර කරගෙන નિયમિત ගානට වැඩිය අඩුවෙන් දාලා තිබෙන්නේ අඩුම ගානේ ඩොලර් 150000 අපි දැන් මේ සභාවේ කතා කරනවා රාජ්‍ය ආදායම නැතිවීම ගැන ටැට් එක වැඩි කරනවා 115 ඉඳලා 110ට දක්වා ඊට පස්සේ මිනිසුන්ගේ කරපිට බදුබර පටවනවා මේ වගේ දූෂිත ආයතන LED screens තුනක් මේ රටට ගෙන්නලා ශ්‍රී ලංකා ක්‍රිකට් එකට ලබා දෙන්න හදනකොට ඇත්තටම කස්ටම් එකේ අnder invoicing කරලා රජයට ලැබිය යුතු ආදායම හොරා කනවා මේ ඉදිරිපත් කරපු කාරණේ සම්බන්ධයෙන් මේ වෙනකොටම ශ්‍රී ලංකා රේගෝ විමර්ශනයක් පවත්වාගෙන යනවා ඔව් එතුමා කියන කාරණාව ඇත්ත කස්ටම් එක රේට් කරනවා මෙන්න පින්තූර මෙන්න මෙන්න හොරකමේ පින්තූර දැන් මේක ගලවගෙන යන්න හදනවා මම අහන්න කැමති මිනිස්සුන්ගේ කරපිට වැට් එක වැඩි කරනවා සර්චාර්ජ් වැඩි කරනවා බදු වැඩි කරනවා රාජ්‍ය ආදායම නැහැයි කියලා එහෙම කියන ගමන් අnder invoice කරපු ආයතන වලට වේලාසනින්ම ශ්‍රී ලංකා ක්‍රිකට් එක මුදල් ගෙව්වේ කොහොමද කියන එක ගැන මම අහන්න කැමති